ආණ්ඩු මාරු වෙනවා කොමිසම් මාරු වෙනවා පොලිස්පතිලා මාරු වෙනවා නීතිපතිලා මාරු වෙනවා අධිකරණ ඇමතිලා මාරු වෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ කණ්ඩායම් මාරු වෙනවා හැබැයි තින් තාම උසාවියකටවත් හරියට ගිහිල්ලා නැහැනේ මේ වැඩේ ශ්‍රේෂ්ඨ අධිකරණයට හරි ඉතින් තාම මේක හිර වෙලා මග ඉතින් මම මේ දේශපාලනඥයෙක් හැටියට නෙමෙයි කතා කරන්නේ මම කතා කරන්නේ ලසන්ද යාළුවෙක් හැටියට හරි අර දරුව පොඩි කාලේ මට මතකයි හරි එයා කවුරු වෙනුවෙන්ද මේක කරේ එයා කරේ මේ රටවැසියා වෙනුවෙන් අර ලාල් දැන් පෙන්නලා දුන්නා වගේ ලෝකෙන් අවුරුද්දකට එකපාරක් දෙන අවෝඩ් එක පවා ලසන්තට ලැබිලා තියෙනවා අවෝඩ් එකක් හැටියට හැබැයි ලාල් කිව්වා ලංකාවෙන් ලසන්තලාට දීලා තියෙන මේ සොහොන ඒක තමයි ලංකාවෙන් දීලා තියෙන අවෝඩ් එක යාට ලෝකෙන් දීපු අවෝඩ් එක මොකද්ද ලෝකේ ඒ වසරේ හොඳම මාධ්‍යවේදියා ලෝකේ ඒක එයාගේ සොහන ගාව ලංකාවෙන් දීපු අවෝඩ් එක ගාව පැත්තකින් තියලා තියෙනවා මම දන්නේ නැහැ ඇයි කියලා මටත් කනගාටුයි මම දැන් ලසන්ත මැරිච්ච දවසේ ඉඳලා හැම පාරම ඔයගොල්ලෝ දැකලා ඇති අපි මෙතනට එනවා දේශපාලනේ මෙතනට අදාළ නැහැ කාටවත් බය වෙන්න හේතුවක් නැහැ හරි අපි මේ දේශපාලනය කරන්නේ හදවතින් හැබැයි අද මම විතරයි මේ 225 දෙනාගෙන් අද මෙතන ඉන්නේ හරි මීට වඩා කට්ටිය ඉන්න තිබුණා මොනයන් හේතුවක් නිසාද මන් දන්නේ නැහැ නමුත් අපිට ලසන්ත මොකද කිව්වේ unbowed and unafraid එයාගේ සන්ඩේ ලීඩර් පත්‍රයේ තියෙන unbowed and unafraid හරි ඒ කියන්නේ කාටවත් නැවෙන්න ඕනෙත් නැ බය වෙන්න ඕනෙත් නැ හරි අපි නැවෙන්නෙත් නැ අපි බය වෙන්නෙත් නැ අපි සත්‍ය වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සටන් කරනවා කරුජාසූරිය හිටපු අපේ කතානායකතුමා එතුමාගේ පැමිණීම මං හිතන්නේ ලොකු ශක්තියක් කාට කිසි දවසක කාටත් යටත් නොවි එදත් අදත් හෙටත් මේ වැඩ කරන්න පුළුවන් කියන මේ ඒ මෙසේජ් එක එතුමා දීලා තියෙනවා breaking.lk